ගෝලීය වසංගතයට අප අද මුහුණ දී සිටිමු. වෛද්‍යවරුන් හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම අභියෝගය ජය ගැනීමේ පෙරමුණු බලකාය වී ඇත. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකේ ඒ සඳහා දෙවන පෙරමුණ ගොඩ නැගුවෝය. ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් ලොකු කුඩා භේදයකින් තොරව හැකි උපරිම අයුරින් ජාතික ආර්ථිකය රැකගත්හ. ඒ සියල්ලටම මනා දේශපාලන නායකත්වයක්ද හිමිව පැවතුණි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එහි ප්‍රතිඵලයක් ලෙස අද අප මෙම ගෝලීය වසංගතයේ තුන්වන රැල්ලද පරයා ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවයත් ජාතික ආර්ථිකය නැවත ගොඩනැගීමත් සිදු කරමින් සිටී. 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා 69 ලක්ෂයකට වැඩි ජනතා වරමින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව 20 නොවැම්බර් මාසේ 17 වෙනි දින පොදුජන රජයේ ප්‍රථම අයවැය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා මුදල් අමාත්‍යවරයා ලෙස මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එදින එම අයවැය ඉදිරිපත් කරන මොහොත වන විටත් COVID-19 වසංගතයට අප මුහුණ දී සිටි අතර එවන විට COVID-19 රෝගීන් 18,075ක් වාර්තා වී තිබුණා. ඉපමණක් නොව අපගේ සහෘද ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත 66ක් COVID-19 රෝගයේ හේතුවෙන් එවන විට අහිමිව තිබුණා. අප රජයේ මංගල අයවැය ඉදිරිපත් කළ 2020 නොවැම්බර් 17 වන දිනට අපගේ දෙවන අයවැය ඉදිරිපත් කරනු ලැබූ පසුගිය සිකුරාදා දිනය වන විටත් දින සිට 2020 නොවැම්බර් මාසයේ 17 වන දින සිට අපගේ දෙවන අයවැය ඉදිරිපත් කරනු ලැබූ පසුගිය සිකුරාදා දිනය වන විටත් තවත් කොවිඩ් රෝගීන් 530,709ක් ශ්‍රී ලංකාව තුල වාර්තා වී තිබූ අතර තවත් ජීවිත 13,884ක් ද අපට අහිමි වී තිබුණා. කනගාටුවට කරුණ නම් මෙම ගෝලීය වසංගතයේ දරුණුකම සහ එකී වසංගතය ගෝලීයව මෙන්ම දේශීයව සමාජ ආර්ථික හා සෞඛ්‍ය පද්ධතියට සිදු කරන ලද බරපතල තර්ජනය පිළිබඳව විපක්ෂයේ සමහර කණ්ඩායම් තවමත් තේරුම් ගැනීමට නොහැකි වීමයි. COVID-19 වසංගතයේ බරපතල තත්ත්වයෙන් මිදී මුළු ලෝකයේම නැවත සෞඛ්‍යමෙන්ම සමාජ ආර්ථිකමය පරිහානියෙන් ක්‍රමක්‍රමයෙන් සුවපත් වීමේ උපාය මාර්ග අද ගනිමින් සිටිනවා. මුළු ලෝකයේම පසු COVID ගෝලීය පෙළගැස්ම හෙවත් post covid world order ගොඩනැගීම පිළිබඳව විශාල කතිකාවතක සිටිනවා. ලෝකයේ බොහෝ රාජ්‍යයන් මෙම වර්ෂයේදී ස්වකීය අයවැය යෝජනා ඉදිරිපත් කරන විට මෙම කාරණය පිළිබඳව සුවිශේෂී සැලකිල්ලක් දක්වා තිබෙනවා. ඉන්දියාවේ මුදල් අමාත්‍ය ගරු නිර්මලා සීතරාමන් මැතිනිය පසුගිය පෙබරවාරි පළමු වනදා ස්වකීය අයවැය කතාව සිදු කරන අවස්ථාවේදී විශේෂ කාරණයක් ඉස්මතු කළා. එනම් අතීතයේ ලෝක යුද්ධ දෙක අවසානයේ සිදුවාක් මෙන් කොවිඩ් වසංගතයෙන් පසුවද දේශපාලන ආර්ථික සහ දේශපාලනික ආර්ථික සහ උපාය මාර්ගික සම්බන්ධතාවල ගෝලීය වෙනස්කම් සිදුවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බවත් එය නව යුගයක ආරම්භයක් බවත් එතුමිය ප්‍රකාශ කළා. එම තර්කයේ ශක්තිමත් කිරීමට රවීන්ද්‍රනාත් ටාගෝර් දාර්ශනිකයාගේ කවි පන්තියක්ද එය භාවිතා කළා. එනම් faith is the bird that feels the light and sings when the dawn is still dark. එහි අර්ථය නම් මේ මොහොතේ අපගේ අනාගතය පිළිබඳ විශ්වාසය කෙබඳු දෙයක් හිරු උදා නොවුනද
අරුණෝනේ අරුණෝදය පිළිබඳව හැඟීම දැනි හිමිදිරි උදෑසන ගී ගයන කුරුල්ලන් වැනිය යන්නයි. ගරු කතානායක ගරු නියෝජකාරක සභාපතිතුමනි මේ තුලින් හැඟී යන්නේ මුළු මහත් ලෝකයම මේ වසංගතයෙන් මිදෙමින් සිටින විට ගොඩ නැගෙන නව ආර්ථික පෙළ ගැස්මේ බලාපොරොත්තු සහගත ස්වකීය ස්ථානයන් සොයන බවයි. එලෙසම එක්සත් රාජධානී මුදල් අමාත්‍යවරයා වන ගරු ඍෂි සුනක් මැතිතුමා 2021 මාර්තු 3 වන දින සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඔවුන්ගේ ආර්ථිකය අවුරුදු 300කට පසුව 10%කින් හැකිලී ගිය බවත් ලෝක යුද වකවානුව පසුව වැඩියෙන්ම ණය ගැනීමට සිදු වූ වකවානුව මෙම කොවිඩ් වසංගත වකවානුව බවයි. එලෙසම ඔහු 2021 ඔක්තෝබර් 21 වෙනිදා සිය අයවැය පිළිබඳව සමාලෝචන කතාවෙදී පවසා සිටියේ ඔවුන්ගේ අයවැය පසු කොවිඩ් තත්ත්වයන් හමුවේ නව ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට ආරම්භයක් ලබා දෙන බවයි. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් මෙම වර්ෂයේ අයවැය සකස් කරන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් හානියට පත් වූ ස්වකීය සමාජ ආර්ථික අධ්‍යාපනික හා සෞඛ්‍ය බිඳවැටීම් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට මිස ආකර්ෂණීය සහන පැකේජ් ලබා දීමට නොවන බව සනාථ කිරීමට ඕනෑතරම් ජාත්‍යන්තර නිදර්ශක අපට මෙම සභාවේ ගෙනහැර දැක්විය හැකි. බොහෝ රාජ්‍යයන්හි ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද කොවිඩ් 19 වසංගතයෙන් පසු ගොඩනගන ලෝක ආර්ථික පෙළගැස්ම තුල ස්වකීය රාජ්‍යයන් ස්ථානගත කළ යුත්තේ කෙසේද යන්න සහ ඒවන ඒ සඳහා වන සමාජ ආර්ථික සහ සෞඛ්‍ය උපාය මාර්ග කවරේද යන්න පිළිබඳව දැක්මක් සහ වැඩපිළිවෙලක් තිබෙනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ගෝලීය තත්ත්වය එසේ තිබියදී මෙම අයවැය මගින් කොවිඩ් 19 වසංගතය මෙරට සිදු කරන ලද බරපතල සමාජ ආර්ථික හානිය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට එහා ගිය සුවිශේෂී තත්ත්වයක්ද පෙන්눔 කෙරෙනවා. එනම් ලෝකයේ අනිකුත් රටවලට මෙන්ම අනිකුත් රටවල මෙම වකවානුවේදී ඉදිරිපත් කරන ලද අයවැයවලට එහා ගොස් වැටුප් විෂමතා ඉවත් කිරීම ජනතා සහන ලබා දීම මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාද ප්‍රමුඛතාවයක් ලබා දීම අතිශය සුවිශේෂී තත්ත්වයක්. මෙම අයවැය කොවිඩ් වසංගතයෙන් විනාශ වූ ජාතික ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීමේ අයවැයක් විය යුතු බවට අපි පවසා සිටින්නේ ඇයි? කොවිඩ් වසංගතයෙන් මේ රටට වූ ජාතික ආර්ථික පරිහානිය පිළිබඳව මදක් සිතන්න. 2021 ඔක්තෝබර් 31 වන විට රජය කොවිඩ් එන්නත් ගෙන්වීම සඳහා රුපියල් බිලියන 66.4ක් වියදම් කර තිබෙනවා. එය අපගේ ආර්ථිකයට සිදු වූ අනපේක්ෂිත වියදමක් නොවේද? එලෙසම 2021 ඔක්තෝබර් 31 වන විට රජය විසින් මෙරටට PCR පරීක්ෂණ කට්ටල 73,92,603, එවැගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 1,26,42,020ක සංඛ්‍යාවක් ගෙන්වා තිබෙනවා. එපමණක් නොව කොවිඩ් තුන්වන රැල්ලේ අවදානම වැඩිවන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඔක්සිජන් වලට අමතරව තවත් ඔක්සිජන් කිලෝග්‍රෑම් 11,61,340ක ප්‍රමාණයක්ද විදේශයෙන් ගෙන්වීමට සිදු වුණා. මේවා අපවැනි කුඩා රටක ආර්ථිකයකට දරන්න පුළුවන්ද? කොවිඩ් 19 මර්ධනය සඳහා පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයට රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 117ක් 2022 වර්ෂයේදීත් රුපියල් බිලියන 164ක් 2021 වර්ෂයේදීත් වෙන් කර වියදම් කරනු ලැබුවා. මෙවැනි වියදමක් අපේ ආර්ථිකයට දැරීම අතිශය අපහසු බව අපි සියලු දෙනාම පිළිගත යුතුයි. ඒ විතරක් නෙමෙයි 2020 මාර්තු 19 වෙනිදා මැදම රාත්‍රිය වන විට අපේ සියලු ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වසා දැමුවා. ගුවන් තොටුපළවල් නැවත විවෘත කෙරුණේ මාස 10කට පසුව 2021 ජනවාරි 21 වෙනිදා. නැවතත් 2021 මැයි 21 සිට වසා දැමුණු ගුවන් තොටුපළවල් නැවත විවෘත කෙරුණේ 2021 ජූනි 1 වෙනිදා. මේ අපේ ආර්ථිකයට ජාතික ආර්ථිකයට මරු පහරක් නෙමෙයිද? මෑතක් වෙනතුරු පැවති සංචාරන සීමා පළාත් සංචාරන සීමා සෞඛ්‍ය මාර්ගෝපදේශන සීමාවලට අමතරව සම්පූර්ණයෙන් රට වසා දැමීමට අවස්ථා තුනකදී අපට සිද්ධ වුණා. ඒට අමතරව බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක් මාස ගණනාවක් වසා දැමීමට සිද්ධ වුණා. මේ රටේ ජාතික ආර්ථිකයට මරු පහරක් නෙමෙයිද?
ඉපමණක් නොව රට වැසීම හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට අවස්ථා හතරකදී රුපියල් 5000 බැගින් සහනාධාරයක් රජයට ලබා දෙන්න සිදු වුණා. ඒ සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් පමණක් රජය වැය කළ සමස්ත මුදල රුපියල් මිලියන 72678ක්. ගරු මූලස්සන අරුඩ මන්ත්‍රීතුමනි, කොවිඩ් 19 වසංගතයේ හේතුවෙන් ලංකාවෙන් ලාංකීය ආර්ථිකයට වූ හානිය මෙපමණයි ගණනය කිරීමට නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා. 2019 වර්ෂයේ කිසිදු ගෝලීය වසංගතයක් නොමැතිව ඊනියා යහපාල ආණ්ඩුව ගෙන තිබූ ආර්ථික වර්ධන වේගය 2.26යි. කොවිඩ් 19 වසංගතයෙන් හානියට පත් වූ ජාතික ආර්ථිකය ගොඩනැගීමේ රජයේ දර්ශනය අතිශය පැහැදිලියි. එහි පළමු පියවර සියලු අභියෝග ජය ගනිමින් රටේ ජනතාව එන්නත් කරණය කර රටේ සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමයි. අද රටේ ජනගහනයෙන් 65% අපපූර්ණ එන්නත් කරණයට පත් කර තිබෙනවා. 75%කට ආසන්න ප්‍රමාණයක් පළවන එන්නතට එන්නත් කරණයට ලක් කර තිබෙනවා. ඒ ලෝකයේ දියුණුව රටවල එන්නත් කරණයේ ප්‍රගතියට සමාන තත්ත්වයක්. එවගේම තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීමද අපරජය ආරම්භ කර තිබෙන බව මහත් අභිමානයෙන් යුතුව පවසා සිටිනවා. එලෙස සුවපත් වන දේශීය ගොඩනගන අපගේ අනෙක් උපාය මාර්ගය වනුයේ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා පසුගිය සිකුරාදා දිනේදී ඉදිරිපත් කරන ලද අයවැයයි. මෙවර අයවැය තුල පසු කොවිඩ් ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලිය උදෙසා ගන්නා ලද පියවර කිහිපයක් තිබෙනවා. එනම් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායන් සහ යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව පැවති තත්ත්වයන්ටත් වඩා ඔසවා තැබීම සඳහා ගෙන ඇති සාධනීය පියවර. කොවිඩ් 19 වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූවන්ට සහන සැලසීම මෙම අයවැයෙහි තවත් ප්‍රධාන ලක්ෂණයක්. විදේශ විනිමය ඉහළ නැංවීම සඳහා නව නිෂ්පාදන ආයෝජන කලාප බිහි කිරීම මෙම අයවැයෙහි ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස මා දකිනවා. යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා කොපමණ ආර්ථික අභියෝග පැවතියත් මෙම අයවැය තුලින් ගෙන ඇති පියවර සුවිශේෂී. සැමට පානීය ජලය, වාරි සෞභාග්‍ය, මාර්ග සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සහ නිවාස හා නාගරික සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිපාදනයන් වෙන්කර තිබීමද කොවිඩ් වලින් පසුව ගොඩනැගෙන රටෙහි යහපත් මහජන සේවයක් ලබා දීමට අවශ්‍ය කරන පදනම නිර්මාණය කරනවා. අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ සඳහා නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදනය මෙම වර්ෂයේදී වෙන්කර තිබීම සුවිශේෂී කාරණයක්. සමස්ත රාජ්‍ය වියදමෙන් 6%කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරන ලෙස ඉල්ලා ශිෂ්‍යයන්, කතිකාචාර්යවරු, ගුරුවරුන් සහ වෘත්තිකයන් පසුගිය දශක ගණනාවක් තිස්සේ අරගල කළා. එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒවට සවන් දුන්නේ නැහැ. එසේ වුවත් කොවිඩ් 19 වසංගතයේ අභියෝගය හමුවේ පවා අධ්‍යාපන ශේෂ්ඨයට සමස්ත රාජ්‍ය වියදමෙන් 7.4%ක් වෙන් කිරීමට මුදල් ඇමතිතුමා කටයුතු කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ල සිදු කිරීම සඳහා බදු ප්‍රතිපත්තිය සැකසීමේදී සාමාන්‍ය ජනතාවට බරක් නොවන පරිදි සුපිරි ආදායම් ලබන්නන් සහ පහළ ආදායම් ලබන්නන් අතර පරතරය අවම කරමින් බදු අය කරගැනීමේ ප්‍රතිපත්තිය මෙම අයවැයෙහි සුවිශේෂී ප්‍රවේශයක්. මේ සියල්ලට අමතරව ගැමිණි මව්වරුන්ට ලබා දෙන පෝෂණ මල්ල මාස 10කට සීමා නොකර අවුරුදු 2 දක්වා දීර්ඝ කිරීමට ගරු මුදල් අමතුමා ගත් තීරණය මා අතිශය අගය කරනවා. ඒ අනුව පසු කොවිඩ් ආර්ථිකයේ අභියෝග ජය ගැනීමටත් ඉහළ ග්‍රාමීය සංවර්ධනයක් සිදු වීමත් පොදු ජනයාට සහන ලබා දීමත් මෙන්ම බහුතරයක් වූ රටේ සාමාන්‍ය පොදු ජනතාව ඍජු බදු වලින් තවදුරටත් නිදහස් කිරීම තුලින් මෙම අයවැය ඓතිහාසික ජනතාවාදී අයවැයක් බවට පත් වෙනවා. ඒ නිසාම අද විපක්ෂීය දේශපාලනික වශයෙන් අපේක්ෂා බංගත්වයට පත් වී තිබෙනවා. මෙම අයවැයෙන් පසුව විපක්ෂය යොදා ගැනීමට බලාපොරොත්තු වූ බොහෝ සටන් පාට අද නිෂේධනය වී තිබෙනවා. එබැවින් මෙම ජනතාවාදී අයවැයේ ඉදිරි ප්‍රතිඵල සමග අපගේ විපක්ෂ නායකතුමා මහත් බලාපොරොත්තුවෙන් සිටින මැතිවරණයකදී නැවතත් එතුමන්ව හමු වීමේ බලාපොරොත්තුව සහිතව මගේ වචන ස්වල්පය මා අවසන් කරනවා.